වැඩක්ම નિවරදිව කරන්න හරියට කරන්න කියලා කවදාහරි කවුරු හරි ඔබට කිව්වොත් ඔබට ඒක හොඳට තේරුම් යාවි. නමුත් ඔබට කවුරු හරි කිව්වොත් ඔබ කරන හැම වැඩක්ම ඵලදායිතාවයකින් කරන්න කියලා ඔබට ටිකක් තේරුම් ගන්න අපහසු වෙන්නටත් පුළුවන්. මොකද සමහර වෙලාවට අපි කතා කරන සරල භාෂාව තුළ තියෙන වචන නෙමෙයි සමහර විට අපි ඉතිහාට ගිහිලා කතා කරනකොට අපිට මේ මාතෘකාව පිළිබඳව කතා බහ කරද්දී අපිට අධ්‍යයනය කරන්නට ලැබෙන්නේ. එතකොට අපි අර මුලින් කියපු දේම තමයි ඔබ ජීවිතේ කරන වැඩ යම්කිසි ඵලදායිතාවකින් යුක්තව කරන්න කියලා කියන්නේත් හරි විදිහට කරන්න නිසි විදිහට කරන්න හරියට කරන්න කියන දේම තමයි. ඔබ හරි විදිහට මේ දේවල් කරොත් එහෙම එදිනෙදා වැඩ කටයුතු ඔබට පහසු වෙනවා වගේම මුළු ජීවිතේම ඔබට පහසු වෙනවා. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නට යන්නේ එදිනෙදා වැඩ කටයුතු ඵලදායි ලෙස සිදු කරගන්නේ කොහොමද කියන මාතෘකාව සම්බන්ධයෙන්. ඉතින් මේ කතාබහට අපිත් එක්ක එකතු වෙනවා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා උපදේශක කමල් කංකානම්ගේ මහතා. අයිබෝන් සුබදසනක් කියලා ඔබතුමාව පිළිගන්නවා. ඔව් අපි මේ කතාබහට මුල ආරම්භය ගන්න ඕනේ කමල් මහත්මයා ගෙදරින්. ගෙදර වැඩ ටික හරියට කරනොත් තමයි මුළු රටේම වැඩ ටික හරියට සිද්ධ වෙන්නේ. ගෙදර ඵලදායිතාවේ අපි කොහොමද ඇති කරගන්නේ? ඔව් නේත්‍රා ගෙදර ගත්තාම සමාජිකයන් විශාල පිරිසක් ඉන්න ස්ථානයක්. අතරම අපි ගත්තාම සමාජය ගත්තාම කුඩාම එකක විදිහට පවුල සැලකෙනවා. එතකොට මේ නිවසක් තුල ගත්තාම අපි නිකමට හිතලා බලමු කොච්චර කාර්යයන් තියෙනවද කියලා. එතකොට උදේ ඉඳන් අතරම පැය 24ක් ඇතුළත උදේ ඉඳන් හවස වෙනකන් රෑ වෙනකන් ගත්තාම ගෙදර ගෘහණිය වෙනම කටයුතු කරනවා. ඊමන් නැත්නම් රැකියාවට යනවන රැකියාවට යන ළමයි ඊට පස්සේ ළමයි ඉන්නවන ළමයි පාසල් යන ළමයි ඒ ආකාරයට ගත්තාම ඊට අමතර සමහරලාට දෙමව්පියෝ ඉන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ එදිනෙදා ක්‍රියා කරන දේවල් දිහා බැලුවාම විශාල ප්‍රමාණයක් සාමාන්‍ය අපිට ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් අපි එදිනෙදා ජීවිතයේදී එක එක ක්‍රියාකාරකම් මේ නිවස තුල සිදු කරනවා. එතකොට මෙතෙන්දි අපි මේ කරන සෑම ක්‍රියාවක්ම කම අන්තර්ගත වෙනවා මෙන්න මේ කියන අපි ඵලදායිතා. ඇත්තටම ඵලදායිතා කියන්නේ හරිම සරලයි. සරලම ගත්තොත් නිවැරදි දේ නිවැරදිව කිරීම කියන එක. එතකොට අපි හැම විටම කාර්යයක් ක්‍රියාවලියක් ගත්තත් වැඩක් ගත්තත් ඒකේ නිවැරදි දෙයක් ඒ වගේම නිවැරදිව කිරීමක් අන්තර්ගත වෙනවා. ඉතින් එහෙමනම් අපිට මේ ඵලදායිතා කියන සංකල්පය අපිට අතහරින්න බෑ. එතකොට මේ නිවස තුල අපි කොහොමද මේක කරගන්නේ කියන එක තමයි අපි මේ සාකච්ඡාවට බඳුන් කරගන්න ඕන. එතකොට මේ නිවසක් තුල ඵලදායිතාවේ අපි හරියටම ක්‍රියාත්මක කරන උදාහරණ වශයෙන් දෙමව්පියෝ ගත්තාම එහෙම නැත්නම් අපි කියන අම්මා හා තාත්තා. ඒ දෙන්නගේ වැඩ කටයුතු ගත්තාම ඒ දෙන්නට විශාල වැඩ කොටසක් තියෙනවා. උදාහරණ වශයෙන් ළමයිගේ වැඩ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ රැකියාව අවස්ථාවේ වැඩ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර එදිනෙදා වැඩ කටයුතු තියෙන්න පුළුවන්. ඒතකොට මේ හැම වැඩකදීම අපි ඵලදායි විදියට මේ වැඩ කරගන්නේ කොහොමද කියන එක තමයි අපි දැන් මෙතෙන්දි කතා කරන්න ඕනේ. ඒකෙම තව පැත්තක් තමයි උදාහරණ වශයෙන් අපි සාමාන්‍යයෙන් ගෙදරක මාසික වියදම ගත්තොත් අපි ආදායම සහ වියදම අතර පරතරය පවා මේ ඵලදායිතාවේ අපි එදිනෙදා කරන ක්‍රියාකාරකම් මත රඳා පවතිනවා. එහෙමනම් අපි නිවැරදි දේ කරාද කියන එක මාසේ අන්තිමට අපිට හිතා ගන්න පුළුවන්. මොකද අපිට යන වියදමත් එක්ක සලකලා බලුවා. එතකොට අපිට මෙන්න මේ කියන ආකාරයට නිවසක් ගත්තාම නිවසක උදාහරණ වශයෙන් සාමාන්‍යයෙන් අපි නිවසක ගොඩක් වෙලාවට ළමයි. එතකොට ළමයි ඉස්කෝලේ යනවා. ඒ ළමයිට ඉස්කෝලේ ඉගෙන ගන්න දේවල් කිරීමේදී අධ්‍යාපන කටයුතු වලදී අපි කොහොමද ඵලදායි කටයුතු කරන්නේ? ඒකට හේතුව තමයි අපි ගොඩක් වෙලාවට මේ නිවස සකස් කරගන්න ඕන අධ්‍යාපනයේ ලැබුණා නම් ඒ අධ්‍යාපනයේ ලැබෙන පරිසරයක් ඇති කරන්න ඕන. මොකද එතනින් තමයි ළමයට ඵලදායි අධ්‍යාපනය ලබන්න හැකියාව තියෙන්නේ. උදාහරණ වශයෙන් පාසලට යන වෙලාව අතහැරියට පස්සේ ගොඩක් වෙලාවට ළමයා ගැවසෙන්නේ නිවසේ. ඒතර මේ නිවසේ අධ්‍යාපන පැත්තට යොමු වෙලා තිබුණ නැත්තම් මොකද වෙන්නේ? ළමයා හැමතිස්සෙම බලන්නේ ඒ අධ්‍යාපනයේ පැත්තේ නෙවෙයි වෙනත් පැතිවලට. සාමාන්‍ය ළමෙක් 13 වසරට වෙනකන් ඉගෙන ගන්නවා. එතකොට මේ 13 වසරට වෙනකන් ඉගෙන ගන්න කාලය තුල ඒ ළමයාට ඵලදායි අධ්‍යාපනය ලබා දීම සඳහා නිවස කියන එක ප්‍රමුඛ ස්ථානයක් වෙන්න ඕන. ඒකට හේතුව තමයි දෙමව්පිය පවා වචනෙන් පවා ඒ හැම විටම අපි මෙන්න මේ අධ්‍යාපන පැත්තට යොමු කිරීම වැදගත් කාරණයක් වෙනවා. එහෙම නැත්නම් අපි ඇත්තටම එතනින් ගත්තට පස්සේ අපි ඵලදායිතාවයෙන් අවම් මට්ටමක තමයි වැඩ කරන්නේ. අපි දැකලා තියෙන සමහර ගෙවල් වල ගත්තාම අධ්‍යාපනය ගැන කතා කරන්නේ නැහැ. ළමයාත් එක්ක ගොඩක් වෙලාවට ටීවී එක දාගෙන බලන්න පුළුවන්. මම කියන්නේ ඒව බලන්න එපා කියලා නෙමෙයි. නමුත් අපි සුදුසු පරිදි ඒක සකස් කරගන්න ඕන. ටීවී බලන මොන වෙලාවෙද? කොච්චර බලන්න දෙනවද? පැය ගාන. සාමාන්‍යයෙන් දැන් ගත්තාම රූපවාහිනී ওই channel තියෙන ප්‍රමාණය ගත්තාම මුළු දවසේ පැය 24ම ටීවී බලන්න පුළුවන් ළමයෙකුට.
ඒකෙත් අපි ගත්තට පස්සේ අපිට තෝරා ගැනීම තියෙනනේ චිත්‍රපටි බලන්න පුළුවන් නාට්‍ය බලන්න පුළුවන් කාටුන් බලන්න පුළුවන් අධ්‍යාපනික වැඩසටහන් යනවා ඒ නිසා මේ ඒ ඒ රූපවාහිනී අපි channel ටික ගත්තට පස්සේ අපි බලන්න ඕනේ මේ ළමයට මේකෙන් දෙන්න ඕන මොකද්ද කියලා ඒ දෙනකොට හැම විටම බලන්න ඕන අධ්‍යාපනයේ පැත්තට එයාව අපි අපි පුරවැසියෙක් විදිහට එළියට දානකොට අපි එයාට මොනවද මේකේ හොඳ දේවල් දෙන්න ඕන කියලා එතකොට ඒක පළදායි වෙනවා ඊට අමතරව දැන් රාජකාරී කරනකොට රාජකාරී කරන්න ගෙදර සකස් වෙලා තියෙනවනะ විශේෂයෙන් ගත්තොත් සාම්පුරුෂයට එහෙම නැත්නම් භාර්යාව දෙන්නම රැකියා කරනවනම් ඒ දෙන්නම සුදුසු මානසිකත්වයක් පවත්වාගෙන යන්න ඕන ගෙදර. එහෙම නැති වුණොත් එයා රැකියා ස්ථානට ගිහිල්ලත් මොකද කරන්නේ? ගෙදර ගැන මතක් කර කර ගෙදර වැඩ කටයුතු කරන්න බලන්න. එහෙම නැත්නම් ගෙදර ආවට පස්සේ සමහරු කරන දේ තමයි රැකියා ස්ථානයේ දේවල් හිත හිත ඒව කරන්න පටන් ගන්න. එතකොට අපිට අපේ ජීවිතය ගත්තාම අපේ පවුල ගත්තාම පවුලේ හරියට නිසි දේවල් කරන්නේ නැහැ. මොකද තමන්ට තීන්දුවක් තීරණයක් ගන්නකොට ඒක ගන්න බෑ. මොකද තමන්ගේ හිතේ ඇතුලේ තවත් දේවල් විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන ඉන්න. ඒක නිසා මම අපි හැම විටම කියන්නේ නිවසේකදී පවුලක් එක්ක ජීවත් වෙන්න. කාර්යාලයේදී රාජකාරියත් එක්ක ජීවත් වෙන්න. ඒක තමයි වැදගත් ලක්ෂණය. එතකොට අපිට මෙන්න මේ නිවසේදී අපි මේ දෙකම ගැන ඇත්තටම වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි අපිට තේරෙන්නෙම නැති මේ හැම තප්පරයක්ම ගෙවිගෙන යන්නේ අපේ ආයුෂ කාලය. මොකද මේ ආයුෂ කාලයේ විශාල ප්‍රමාණයක් නැහැ. අපි එන්න වයසට යනවා. ඒ විතරක් නෙවෙයි අපිට කරන කාර්යයන් අපිට කරගෙන යන්න බැරි වෙනවා. අනිත් එක අපිට පසුතැවෙන්න වෙනවා. ඊට අමතරව තවත් ප්‍රශ්නයක් තමයි ඒ වෙලාවට කළ යුතු දේ හරියට නිවැරදිව නොකරොත් අපිට ආයෙ කරන්න වෙලාවක් නැති වෙනවා. ඒක නිසා මේ නිවසක් තුල ගත්තට පස්සේ නිවස ඇත්තටම සංකීර්ණ වෙලා තියෙනවා. හරිම සංකීර්ණයි. එතකොට නිවසක් තුලදී අපිට කරන්න පුළුවන් දේ ඇත්තටම රටක් පාලනය කරනවා වගේ තමයි. මොකද රටක් පාලනය කරන එක හා සමානයි නිවසක් තුල පරිපාලන කටයුතු කලමනා කරන කටයුතු කාලය කොහොමද අපි නිවැරදි කලමනාකරණය කරන්නේ එතකොට ඊට අමතරව බාණ්ඩ හා සේවාවන් අපි කොහොමද නිවැරදිව මේකට කලමනාකරණය කරලා ගොනු කරලා මේ මාසයක් තුල එහෙම නැත්නම් දිනයක පැය 24ක් තුල කොහොමද දුවන්නේ කියලා එතකොට ඒකේ විශාල ප්‍රමාණයක් තියෙනවා මම අර කිව්වා වගේ ජලය වෙන්න පුළුවන් විදුලිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් අනිකුත් ආහාර ද්‍රව්‍ය වෙන්න පුළුවන් දැන් ප්‍රධාන ගැටලු තියෙන්නේ ගෑස් වගේ ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් මේ හැම එකක්ම නිසි කලමනාකාරීත්වයේ කිරීම සඳහා මනස නිරවුල් වෙනවා. මොකද එහෙම නැත්නම් අපි ගන්න තීන්දුව తీරන හැම විටම නිවැරදි නැහැ. වැරදි වුණොත් අපිට පවුලක් නැති වෙනවා. ඒ කියන්නේ හරියටම රටක පරිපාලනය හරියට ක්‍රමානුකූලව කලමනාකරණය කරේ නැතොත් රට විනාශ වෙනවා වගේ තමයි. අපේ පවුල ඊට වඩා ඊටායික්ම විනාශ වෙනවා. මොකද ඊටමත් පොඩි තීන්දුවකින් පවා මේ පවුලේ කට්ටිය අතර තියෙන අනුරණ සම්බන්ධතා එහෙම නැත්නම් බැඳීම් නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට වෙන අලාභේ විශාල වශයෙන් වෙන්න පුළුවන්. ඒක සමාහලට අනතුරක් විදියට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒකත් විශේෂයෙන් කතා කරන මේ පවුලක් තුළ කතා අපි පළදායිතාව සම්බන්ධව කතා කරනකොට මම විශේෂයෙන් කියන්නේ ඇත්තටම ඉවසීමෙන් හිතන්න ඕන. මොකද අපි මොනවද කරන්නේ? ඒක අපි ඇත්තටම ප්ලෑන් කරන්න ඕන. ඒක සැලසුමක් විදියට ක්‍රියාත්මක කරන්න අනාගතේ මගේ දුව මොකද කරන්නේ මගේ පුතා මොකද කරන්නේ ඊට පස්සේ අපි දැන් මේ දෙන්න ඕන උපදෙස් මොනවද මේගොල්ලන්ට ඒක ප්‍රධාන වැදගත්කමක් තියෙන මොකද අනාගතේ තමන්ගේ පරපුරේ අනාගතේ එහෙම නැත්නම් මේ පවුලේ අනාගතේ වෙනුවෙන් අපි කරන ආයෝජනයක් වෙනවා ඒ ඒ අවස්ථාවලදී හොඳට හොඳ චින්තන ශක්තියෙන් යුතුව හිතලා බලලා තීන්දුව తీරන ගැනීම ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ඒගොල්ලොත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතා විශේෂයෙන් මේ කමියුනිකේෂන් බැරි අපි කියන්නේ ඒකට අපි කියනවා මේ සන්නිවේදන සම්බන්ධතාවල දුර්වලතා නිසා පවුල සෑහෙන ප්‍රශ්න ඇති වෙන එක නිසා දැන් සමහරලාට ඕනම කෙනෙක් දැන් සමහරට මම වුණත් එහෙම වෙන්න පුළුවන් සමහරලාට අපි හිතේ තියන් ඉන්නෝ කියන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවනේ අපි නිවැරදි නම් ඒ නිවැරද්දේ කෙලින්ම ප්‍රකාශ කරන්න. මම විරුද්ධ නම් මම ඒ දේ ප්‍රකාශ කරන්න. ඒක ඒක එහෙම ප්‍රකාශ නොකර මම ඇතුලෙන් විරුද්ධයි හැබැයි පිටින් කියන කමක් නැහැ කියලා. හැබැයි මොකද්ද වෙන්නේ? ඝට්ටනය. මොකද මගේ හිත ඇතුලේ දෙකක් ඒ නිසා අපිට මේක හරියටම කරගෙන යන්න බැරි අවස්ථාවකට පත් වෙනවා. ඒ ඒ ඒ ඒ ওই communication barrier එක හැම තැනටම බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ ඒක ගත්තොත් සමාජීය ආර්ථිකය හා හැම දෙයකම බලපෑමක් ඇති කරන මේ communication barrier එක නිසා අපි නිවසක් තුල කොහොමද මෙන්න මේ sannivedana සම්බන්ධතා ඉතාමත් ක්‍රමානුකූලව පවත්වාගෙන යන්නේ. උදාහරණ වශයෙන් දෙමාපිය තාත්තා අම්මා කරන දේ තමයි දරුවන් බලාගෙන ඉන්නේ. එතකොට දරුවන්ගෙත් අපිට පුළුවන්කම තියෙනවනේ මේගොල්ලේ කමියුනිකේෂන් එක අපිට ගන්න. මොකද්ද මේගොල්ලෝ කැමති? මොනවටද මේගොල්ලෝ අකමැති? ඒ දෙපැත්තම බැලන්ස් කරමින්. එහෙම නැත්නම් ඒ දෙක තුලනේ කරමින් ගමන් කිරීමක් තමයි මේ පවුලක් තුළ තියෙන්නේ. එතකොට ඔබට තේරෙන්න ඇති මම මේ කතා කරන දේ කොයි තරම් දුරට සංකීර්ණද කියලා.
ඒ කියන්නේ අපිට ඇත්තටම අපේ පවුල් පවුල් ලේකගේ පවුල් සංස්ථාව කියන එක විශාල වැදගත්කමක් තියෙන ජීවිතවල මොකද අපි මේ මොනව ඇදගෙන හිටියත් අපි මොන විදියට hina වෙලා හිටියත් අපේ ඇතුලේ තියෙන අභ්‍යන්තරයේ තියෙන දේ සමහරවිට ගිනිකන්දක් වගේ වෙන්න පුළුවන් මොකද ගෙදර තියෙන ප්‍රශ්නත් එක්ක ඒව මුකුත් පෙන්වන්න නැතුව අපි මේකප් දාගෙන සමහරවිට ලස්සනට ඇඳගෙන පැලඳගෙන එළියට යනවා මිනිස්සු සමහරවිට හිතන්නේ ආනේ ෂා එයා කොච්චර සතුටින් ඉන්නවද කියලා. නමුත් අපි හිත ඇතුළට තට්ටු කරලා බැලුවොත් අපි කොයිතරම් ගින්දරක් උඩ ඉන්නවද? මොකද අපේ පවුලේ කට්ටිය පවුලේ තියෙන දේවල් කලමනාකරණය කරගන්න බැරුව ඒක ඵලදායිතාවේ හීන වෙච්ච අවස්ථාවවලදී අපි කොයිතරම් පීඩාවක් විඳිනවද කියලා අපිටම තේරෙනවා. ඒක නිසා මම කියන්නේ හැම විටම ඵලදායිතාවේ කියන එක අපිට අත්හරින්න බෑ වගේම අපි ඵලදායිතාවේ ක්‍රියාත්මක කිරීමේදී අපි නිවැරදි මනසකින් යුතුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. ඔව්. පෞල තුළ දියුණුවක් ඇති කරන්නට මුදල් වල පරිහරණය ගොඩාක් වැදගත් වෙනවා. එතකොට මේ ඵලදායිතාවය කියන එක මුදල් පරිහරණයේදී පෞල තුළ කොහොමද අපි ඒකට යොදාගන්නේ පෞලයේ දියුණුව වෙනුවෙන්? ඔව්. ඇත්තටම මම අර ඉස්සෙල්ලා කිව්වාගේ අපිට එන ආදායම වෙනස් වීමක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. සමහරලාට කියන පඩි වැඩි වෙනවා එහෙම නැත්නම් අමතරව අපිට හම්බ වෙන දේවල් වැඩි වෙනවා කියලා. නමුත් අපි ඒක නියතයක් විදිහට තියාගත්තොත් අපිට හම්බ වෙන්නේ එකම ගාණයි. හැබැයි අපේ වියදම් වෙනස් වෙනවා. ඒක නිසා අපි හැම විටම මේ ආදායම සහ වියදම අතර පරතරය ක්‍රමානුකූලව රඳවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක ඇත්තටම සමානලාට දෙමෝපියන්ගේ අම්මගේ තාත්තගේ හිතේ තියෙන්නේ. ඕවා කොහෙවත් ලියලා නැහැ. හැබැයි මම කියන්නේ මේ සිතුවිලි ඇතුළට අපි හැම විටම ඒක අමතක නොකර අත් නොහල විදියට හැම විටම මතක තියාගන්න ඕන මම කොහොමද මේ හම්බ වෙන ගානේ මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. උදාහරණ වශයෙන් අපිට විදුලි බිල සමහරට වැඩි වෙන්න පුළුවන්. ඒ මොකද හේතුව අපි මේ මාසේ පාවිච්චි කරන යුනිට් ගන්න නෙවෙයි ලබන මාසේ පාවිච්චි කරන. ඒකට හේතුව ඒ මාසය ඇතුළත අපගේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ විදුලිය ලබාගෙන කරන ක්‍රියාකාරීත්වයේ අතර වෙනසක් ඇති වුනහම ඊළඟ මාසේ යුනිට් ගන්න වැඩි වෙනවා. එතකොට අපි ගෙවන්න ඕන ගාන වැඩි වෙනවා. ජලය පවා එහෙමයි. එතකොට අපි බලන්න ඕන ගෙදරකදී ඒ වගේ වියදම් මම මේ ඍජුව යන වියදම් ගැන කිව්වේ ඊට අමතරව ආහාර පාන පවා එහෙම තමයි. එහෙම නැත්නම් ගේ දොර බඩු මුට්ටු පවා එහෙම. ඒක නිසා පුළුවන් තරම් අපි අර පිරිනැස්මෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ සමහරලාට හැමතැනම දැන් පාඩම් කරනවා නම් ගෙදර පාඩම් කරනවා නම් අපිට පුළුවන් හොඳ එළිය තියෙන ලයිට් එකක් දාලා ළමයි දෙන්න තුන් දෙනෙක් ඉන්නවනේ එකතන පාඩම් කරන්න ගියා. හැබැයි අපි කාමර වල ලයිට් දදා වෙන වෙනම පාඩම් කරන්න ගියොත් මොකද වෙන්නේ? විශාල විදුලි ප්‍රමාණය විදුලි ඒකක ප්‍රමාණයක් යනවා. හැබැයි ඒක අපේ පොකට්ටුවට දෙනවා. අපිට දැනෙන්නේ නැහැ. ඒ සමහරලාට අපි ඒ වෙලාවට දානකොට මට දැනෙන්නේ නැහැ. නමුත් මාසේ අන්තිමට බිලට එකතු වෙනකොට යුනිට් ගන්න තේරෙනකොට තමයි තේරෙන්නේ ආපෝ අපි මෙච්චර කරන්ට් එකක් දාලා නැහැ. ඒ වගේම ඔබේ ඇඳුම් අයින් කරනවා නම් අපිට පුළුවන් වෙන්න ඕන ඇඳුම් ටික එක වෙලාවක අයින් කරගන්න. එතකොට අපිට අර යන විදුලිය අවම කරගැනීමේ ක්‍රමවේද තියෙනවා. ඒක නිසා අනවශ්‍ය විදුලි පහන් නිවා දෙමින් ඉතාමත් වැදගත්. සමහරලාට අපි දැකලා තියෙන සමහර ගෙවල් වල එක ළඟ විදුලි බල්බ දෙක තුන දාලා තියෙනවා. හැබැයි කවුරුවක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ සමහරලාට බයට වියටක් දාලා තියෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් වටේම ගේ වටේම ලයිට් දාලා තියෙනවා. ඉතින් එතකොට ඒකෙන් වෙන හානිය විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ වගේම ජලය ගත්තත් සමහරලාට අපි දැකලා තියෙනවා ජලය පරිහරණය කිරීමේදී කිසිම අරපිරිමැස්මක් නැහැ. සමහරලාට ටැප් එක ඇරලා දාලා වෙන වැඩක් කර තමයි එක්ක කතා කර තමයි ගන්න. එතකොට ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමද? ඒ වගේම තමයි අර අපි කියන්නේ නඩත්තු දැන් ජලය වගේ කරාමවල වතුර ලීක් වෙනවනම් ඒව අපිට හදන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් පොඩි පොඩි රිපෙයර් ඒ වෙලාවෙන් බල අඩුපාඩු නිවාරු කර ගැනීම වැදගත්. මොකද එහෙම නැත්නම් අපිට යන මාසයක් තුල අපි දන්නේ සාමාන්‍ය ජල බිඳුව ගානේ වේරුණත් මාසයක් තුල දවස් 30ක පැය 24 ගත්තාම විනාඩි ගාන ගත්තාම 3600 වැඩි කරලා පැය 24න් වැඩි කරලා එහෙම ගත්තාම මේ ජල බිඳු ප්‍රමාණය සමහරවිට අපිට හිතා ගන්න බැරි වෙයි. ඒ නිසා අපි හැම විටම මේ හැම එකක් ගැනම අවධානයෙන් සිටින්න ඕනේ. ඒක නිසා මම හැමතිස්සෙම කියන්නේ මේ සජීවී බව, පෞලක සජීවී බව ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව ළමයි කරන්නේ මොනවද කියලා අපි දන්නවා, දැනගන්න ඕනේ. ඒ වගේම අනිත් අය වැඩිහිටියන් කරන්නේ මොනවද කියලා අපි දැනගන්න. ඒ වගේම ළමයි දැනගන්නත් ඕන වැඩිහිටිය මොනවද කරන්න කියලා. එතකොට මේ හැමෝ අතරම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ඇතිවීම හා ඒගොල්ලෝ අතර තියෙන මෙන්න මේ සජීවී බව නිසා හැම දෙයක්ම පිළිවෙලට කරගැනීමේ හැකියාවක් අපිට නිතරම එනවා. ඒක නිසා ඒක ඉතාමත් වැදගත් ලක්ෂණයක් වෙනවා මේ අපේ වියදම අඩු කරගැනීම. ඒ විතරක් නෙවෙයි කුස්සිය ගත්තාම ප්‍රධාන වශයෙන් අපි දන්නවා සමහර සතියකට සැරයක් බඩු ගේන කට්ටිය ඉන්නවා, සති දෙකකට සැරයක්, සමහර මාසෙ ගාන ගේන. එතකොට ඒ ගේන බඩුවල බලන්න ඕන අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒවද? ඒ කියන්නේ සමහරලාට මාසයක් තියාගන්න පුළුවන් ඒවද කියලා. සමහරලාට අපි ගෙනල්ලා ගොඩ ගහගෙන අපි දන්නේ නැහැ.
ඒක කාලය ඉක්ුත් වීම ගිහිල්ලා සමහර ඒවා නරක් වෙලා ඒක නිසා ඒ වගේ දේවල් ඉතාමත් වැදගත් කාරණයක් කරන මෙන්න මේ ආදායම් පාලනය කර ගැනීම සඳහා ඒ විතරක් නෙවෙයි සමාජලට අපි අනවශ්‍ය දේවල් වලට දරන වියදම අපි දන්නේ අපි සමාජලට කොහේට හරි ගියාම කඩෙන් කන්න බලනෝ ඊට අමතරව කඩෙන් ගන්න බලනෝ එහෙම නැත්නම් අපිට සල්ලි වල ගාණක් දෙනින්නේ නමුත් මාසයක් තුල අපි එහෙම කරපු දේවල් ගණන් හදලා බැලුවොත් අනවශ්‍ය ක්‍රියාකාරකම් නිසා අපිට ගියපු වියදම් විශාල ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා ඒ නිසා අපි ඒව අවම කරගන්න හැකියාව තියෙනවා ඒ අවම කර ගැනීමෙන් අපිට යම් කිසි ඉතිරියක් අනාගතේ ඊළඟ මාසෙට එහෙම නැත්නම් මගේ දුවා දරුවා වෙනුවෙන් යම් කිසි ඉතිරියක් කරගන්න හැකියාව තියෙනවා ඉතිරි නොකරත් ණය නොවි ජීවත් වීමේ හැකියාව තියෙනවා ඒක නිසා ඒක ප්‍රධාන වැදගත් කාරණයක් වෙනවා ඔව් අපි ගොඩක් වෙලාවට ඔබතුමා සඳහන් කළා වගේම අපි මුදල් පරිහරණයේදී කලමනාකරණය කරනවා ඒ වගේම වතුර ජල බිල් මේ ලයිට් බිල් මේ හැම දෙයක්ම අපි මේ කලමනාකරණය කරනවා හැබැයි මේ මොනවා කලමනාකරණය කළත් කාලය හරියට කලමනාකරණය කළේ නැත්නම් ඒකත් පෞලක පළදායිතාවයට බලපානවා නේද ඔව් කාලය කියන එක ඉතාමත් වැදගත් වෙනවා මම කියන්නේ උදාන වශයෙන් දැන් කාලේ ජීවත් වෙන කෙනෙක් ජීවත් වෙන්නේ සාමාන්‍ය අවුරුදු අපි කිව්වොත් ඔයි ඕනම තැනක අපිට දැනගන්න පුළුවන් 70ක් 60ත් 70ත් අතර තමයි දැන් මේ වෙනකොට. එතකොට මේ අවුරුදු 70ක් ජීවත් වෙන කෙනෙක් ඇත්තටම ගණන් බල හදලා බැලුවොත් මේ සජීවී කියන සජීවී කියන්නේ මේ ඔබට මාව දැන් පේනවා. අපි කතා කරන්න පුළුවන් අපිට. හැබැයි සජීවී නැති අවස්ථාවක් තියෙනවා. අපි අජීවී වෙනවා. ඒ නිදා ගන්න වෙලාව. අපි නිදාගෙන ඉන්නකොට අපි කැමති දේවල් කරන්න බෑ. සමහරවිට අපි හීන දකිනවා. හීනෙන් අපි ගෙවල් හදනවා. හැදුවට උදේ වෙනකොට ගියේ නැහැ. එතකොට අපි හීනෙන් රස්සාව කරන හම්බ කරනවා හැබැයි උදේ වෙනකොට ඒව නැහැ ඒ නිසා සජීවී බව තියෙන්නේ ඒ අපි නිදා ගන්න කාලය අඩු කරාට පස්සේ එතකොට අවුරුදු 70ක් ජීවත් වෙන කෙනෙක් අපි දන්නේ නැති වුණාට කාලය ගණන් හදලා බැලුවොත් ඇත්තටම ජීවත් වෙලා තියෙන්නේ සජීවී ජීවත් වෙලා තියෙන අවුරුදු 40ක් නැත්නම් 45යි එහෙම කිව්වහමත් පොඩ්ඩක් මං හිතන්නේ ඒත්‍රා ආදවතර පොඩ්ඩක් දැනන ඩොක් ඩොක් ගාලා තව කොච්චරද මට තියෙන්නේ කියලා. මොකද අපි ගොඩක් වෙලාවට උපන්දාසිට කරන්නේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි බලන රස්සාවක් කරන්න. අපි ඊට පස්සේ බලන යාන වාහන ගන්න. ඊට පස්සේ බලන කසාද බඳින්න. ඊට පස්සේ ළමයි හදා ගන්න. ඊට පස්සේ ළමයි පෝෂණය කරන්න. ඊට අමතරව සමාජයේ සමග සම්බන්ධතා ඇති කර ගන්න. ඒක ඊට අමතරව සතුටෙන් ජීවත් වෙන්න කියන අදහස. ඉතින් මේ ඔක්කොටම තියෙන කාලය තමයි අවුරුදු 40ක් නැත්නම් 45ක් කියන සුළු කාලේ ඊට අමතරව දැන් ගණන් හදලා බලුවොත් අපි එක එක කෙනාට මතක් වෙයි මේ හැම තප්පරයක්ම ගෙවෙන්නේ සජීවී කාලේ. මොකද අපි නැගිටලා ඉන්න වෙලාව. ඒක නිසා මෙන්න මේ ඒ සජීවී කාලය කියන එක කාල කළමනාකරණයේදී ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. මොකද අපි නිසි කලට නිසි වෙලාවට ඒ වැඩේ නියදුන් නැත්තම් ඒ වැඩේ කරේ නැත්තම් මට නැවත ඒක කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමහරලාට සමහරු කට කියනවට කියන සාමාන්‍යයෙන් මට මේ වේල කෑවේ නැතත් ආයේ ඒ වේල කන්න හම්බෙන්නේ නැහැ කියලා ඇත්ත කතාව. මොකද වයසත් එක්ක බැලුවාම එක වේලක් අතහැරියොත් ඒ වේල ආයේ කන්න හම්බෙන්නේ නැහැ ජීවිත කාලෙට. ඉතින් ඒක නිසා මේ කෑම ගැනම කතා කිරීමත් නෙමෙයි මේ කාලය කියන එක වැදගත් වෙනවා. මොකද සමහරලාට අධ්‍යාපනය ලැබීමට සුදුසුම කාලයක් තියෙනවා. ඊට අමතරව අපි කියන්නේ උපන්දාසිට මැරෙනකන් ඉගෙන ගන්න ඕන. ඒක ඇත්ත. නමුත් අධ්‍යාපනය ලැබීමේ කාල සීමාව තුළ අධ්‍යාපනය ලැබිය යුතුයි අනිවාර්යයෙන්. ඒක නැතුව එයා පස්සේ අධ්‍යාපනය ලබා ගන්න කිව්වොත් එයාට බෑ. මොකද එයාගේ මතක ශක්තියින් අඩු වෙලා තියෙනවා. ශරීරය දුබල වෙලා තියෙනවා. ඒ නිසා එයාට ලිවීමේ කියවීමේ හැකියාව අඩු වෙමින් පවතිනවා. ඒ නිසා අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කියන එකක් තමයි දැන් 40 ඇඳිරිය කිව්වම ඔන්න ස්පේන් එක පොඩ්ඩක් අඩු වෙනවා කියලා. ඒතකොට ශරීරයෙන්ම ඉබේම මේ සබාධහමෙන්ම හදලා තියෙනවා. වයසට යෑමත් සමගම අපි දුබල තත්ත්වයට පත් වෙනවා. දුබල තත්ත්වයට පත් වෙනවා කියන්නේ අර වෙනද කරපු කියපු දේවල් කරගන්න හැකියාව නැති වෙනවා. ඉතින් එහෙමනම් ඒ අවස්ථාවට පත් වෙන එකන් ඉන්න පෙර කාලයේ නිසි ලෙස කලමනාකරණය කරමින් ඒ සෑම දෙයක්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් උදාහරණ වශයෙන් ඉගෙන ගන්නවා නම් 13 වසරට යනකම් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් නම් විශ්වවිද්‍යාලයකට යන්න ඒක තමයි සුදුසුම ක්‍රමය. ඒතර විශ්වවිද්‍යාලයෙන් පස්සේ අපිට පුළුවන් නම් බාහිර උපාධියක් තවත් උපාධි ගන්න ඒක හොඳම ක්‍රමය. හැබැයි අපි සමහරලාට 13 වසරට යන්නේ නැතුව වේලාසෙනින් කට්ටි පැනලා ජොබ් එකක් කරන්න යනවා. හැබැයි ජොබ් එක කරන ගමන් මට හිතෙනවා ආ ඉගෙන ගත්තා නම් හොඳයි නේ කියලා. හැබැයි සමහරු එහෙම ඉගෙන ගන්න ගැත්තියක් ඉන්නවා. නමුත් ඒක ඉතාමත් පීඩාකාරී. හරිම අමාරුයි. මොකද රැකියාවක් කරන ගමන් ජොබ් එකක් කරනවා. එතකොට අපිට ඒ වයසත් එක්ක ගත්තාම රැකියාව කරන එකත් එක්ක ගත්තාම රැකියාව නිසි ලෙස කරගැනීමේ හැකියාව නැති වෙනවා. එතනින් අපේ මනස ව්‍යාකූල වෙනවා. ඊට අමතරව ඒ වයසේ නිසි ලෙස කළ යුතු එක්ක කසාද බඳිනවද ගයක් හදනවද යාන වාහනයක් ගන්නවද ඒවට තියෙන පහසුකම් අවම් වීමක් වෙනවා. එතකොට මම අර කිව්වේ එකයි මේ කාලය පිළිබඳ ගැටලුව. ඒතරේ කාලය නිසි ලෙස කළමනාකරණය කරන්න කියන ප්‍රධාන කාරණේ ඕක තමයි. ඒ කියන්නේ ඒ වෙලාවට කළ යුතු දේ
ඒ වෙලාවට කරන්න ඕන. මොකද අද කළ යුතු දේ අදම කරන්න කියන්නේ ඒක නිසා තමයි හෙටට කල් දාන්න එපා කියන්නේ. ඒතකොට හෙටට කල් දාන දාන්න වෙන්නේ මට ඔක් කවදාවත් කරගන්න හම්බ වෙන්නේ. ඒකට හොඳම උදාහරණේ තමයි අපි අවුරුදු 70 හෝ 60 හෝ යනකොට අපේ අරහෙන් බලන් ඉන්න එයා අඬ ගහන හැමතිස්සෙම අපිට. අපේ වෙලාව හැදිලා තියෙන විදිහට අපිට එදාට යන්නම වෙනවා. අපි ඉල්ලුවට තව පැයක්වත් අපිට දින එකක් නැහැ. අපිට තියෙන මේ බෑක්ලෝඩ් එක කරගෙන යන්න බැරි වෙන. ඒක නිසා ඒ ඒ වෙලාවට අවශ්‍ය දේවල් නිවැරදි කරගෙන ගියොත් අපි නිදහස. අපි නිදහසේ ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන්. මොකද හේතුව අපෙන් කෙරෙන්න ඕන වගකීම් සහ යුතුකම් නිවැරදි ආකාරයට කරගෙන තියෙන නිසා. ඔව් ගොඩක් වෙලාවට බරක් නැතුව දුරක් යන්නට නම් අපිට රැකියාවක් කරන්නටම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබතුමා කිව්ව හීනෙන් ගෙවල් හදනවා උදේට නැගිටිනකොට ගියේ නැහැ කියලා. හීනෙන් ගෙවල් හදන්න නැතුව හැබැයි ගයක් හදාගන්න නම් සතුටින් ජීවත් වෙන්න නම් අපිට රැකියාවක් කරන්නටම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි රැකියාවක් කළේ නැත්නම් ගොඩක් වෙලාවට ඒකෙන් පවුලට තමයි ලොකුම හානිය සිද්ධ වෙන්නේ. එතකොට ගෙදරටත් වැඩිය මට හිතෙනවා රැකියා ස්ථානයේ බලදායිතාවය ගොඩක් වැදගත් වෙනවා කියලා ගෙදර කටයුතු කරගන්න. අපි කොහොමද රැකියා ස්ථානයේ හැසිරෙන්න ඕනේ? ඔවුනේ ඇත්තට මේ රැකියාව ගැන කිව්වම ගොඩක් වෙලාවට අපි අධ්‍යාපනයේ ඉගෙනගෙන ඉවරලා සමහරලාට මම හිතන්නේ බහුතරයකට අධ්‍යාපනයේටම නෙමෙයි රැකියාව ලැබෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. මොකද අපි ඉගෙන ගන්න දේවල්ම නෙමෙයි රැකියාවේදී ගිහිල්ලා කරන්නේ. ඒක අලුතින් ඉගෙන ගන්න ඕන දෙයක්. එතකොට ලංකාවේ තියෙන ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. නමුත් ලංකාවේ මම දැකලා තියෙන වැඩිපුරම තියෙන ප්‍රධානම ගැටලුව තමයි අපි රැකියාව කරාට අපි කරන්නේ මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. ඇත්තටම අපි අඳුර යතපත ගන්න වගේ තමයි. මට රැකියාවක් දුන්නහම මම ගිහිල්ලා පුටුවේ වාඩි වෙලා රැකියාව කරනවා. හැබැයි මම මගෙන් අහලා බැලුවොත් ඔබ කරන්නේ මොකද්ද කියලා මට හරිය අදහසක් නැහැ. කවුරුවක් මට මාර්ග පෙන්නලත් නැහැ. ඒක නිසා මේ රැකියාව කරනකොට නිවැරදිව රැකියාව කිරීම වැදගත් වෙනවා. ඒක මම හිතන්නේ විශාල වශයෙන් බලපෑමක් ඇති කරලා තියෙන රටේ ආර්ථිකයට පවා. මොකද අපි කරන රැකියා හැම එකම් අපි කරන වැඩ හැම එකම් මේ රටේ ආර්ථිකයට බලපෑමක් ඇති කරනවා. ඒක නිසා රැකියා ස්ථානයේදී කළ යුතු ඵලදායී ලෙස කළ යුතු දේ බොහෝයි. ඒක නිසා ඒක විශාල විෂයපතයක් වෙනවා. එතකොට රැකියා ස්ථානයකට ගියහම ප්‍රධානම කාරණේ තමයි ඇත්තටම මට හම්බෙච්ච රැකියාව මොකද්ද කියන එක පිළිබඳ අවබෝධය තියෙනවා. එහෙම නැත්නම් අපි ඒක පොඩි අධ්‍යයනයක් කරන්න ඕනේ. දැන් මම කරන රැකියාව මොකද්ද? මට කරන්න තියෙන්නේ මොකද්ද? මම ඒක කරන්නේ කොහොමද? මට ඒකට සහයෝගය ලැබෙන්නේ කොහෙන්ද? මොකද සහයෝගය කියන එක වැදගත් වෙනවා රැකියාවකදී. රැකියාවක් තනියම කරන්න බෑ කිසිම කෙනෙක්. හැම රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාසල් පද්ධතියක් වෙන්න පුළුවන්. මේ හැම තැනකදීම අන්‍යෝන්‍ය සම්බන්ධතා මත තමයි මේක රැඳිලා තියෙන්නේ. තනියම රැකියාව කරන්න දැන් කොහෙවත් නැහැ. ඒක නිසා කෙනෙක් කිව්වොත් හරි හරි මට පුළුවන්, මට කවුරුවක් ඕනේ නැහැ රැකියාව කරන්න, මම තනියම කරනවා කියලා, එයා සාර්ථක පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා මේ රැකියාවක් කරනකොට ප්‍රධානම දේ තමයි මම අර පවුලේ එකට ඉඳලා, මගේ පවුලනේ, මයිකා මයි පෙට්‍රල් වගේ. එහෙම ඉන්න තැනකින් මම යනවා වෙනත් කෙනෙකුගේ කාර් එකකට නේ, එයාගේ පෙට්‍රල් තියෙන්නේ. එතකොට මගේ තැනක් නෙවෙයි එතන. හැබැයි මම ටික දවසක් යනකොට මං එතන හුරු පුරුදු වෙනවා නේ, හුරු පුරුදු වෙනවා. මගේ කට්ටිය ඉන්නේ, මං අඳුරනවා ඒක නිසා. ඒ නිසා මේ රැකියා ස්ථානයේ ගියාට පස්සේ මට ඒක අලුත් සමාජයක් වෙනවා, අලුත්ම සමාජයක් වෙනවා. ඒ නිසා මෙන්න මේ අලුත්ම සමාජය තුළ මම කොහොමද හැසිරෙන්නේ කියන එක මත තමයි එයාගෙන් දෙයක් එළියට ගන්න පුළුවන් වෙන්නේ. මොකද සමහර වෙලාවට අපි ගියාට පස්සේ එතන එන අභ්‍යන්තර ප්‍රශ්න නිසා එයා රැකියාවේ කරන කියන දේවල් නිවැරදිව කරන්නේ නැහැ. මොකද එයා ඒ ප්‍රශ්න ගැන හිත හිතින්. එයත් එක්ක ඉන්න සමකාලීන, එහෙම නැත්නම් එයාගේ ඉන්න අනිකුත් නිලධාරීන් සමග අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ බිඳ වැටෙන හැම අවස්ථාවකම එයා රැකියාවේ කරන දේ නිවැරදි වෙන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕන පුද්ගලික විදිහට ගත්තාම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සන්නිවේදන සම්බන්ධතාව කියන එකත් රැකියාවෙදි ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. ඒ වගේම තමන් කරන වැඩ පරිසරය තුළ, එහෙම නැත්නම් වැඩපළේ පරිසරය සකස් කර ගැනීම වැදගත් වෙනවා. මොකද ඒක ව්‍යාකූල නම් මම කරන රැකියාව නිවැරදි නැහැ. ඒතකොට මට ඒක පේන්නේ නැහැ හරියට. මම කරන්න ඕන මොකද්ද කියලා. ඒක නිසා මනස නිරවුල් වීමත් මේ රැකියාවේදී අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ වගේම අපි පුළුවන් තරම් රැකියාවක් කරනකොට මම මේ රැකියාවට හරියටම පරිණතද කියලා එක හිතන්න ඕන. සමහරවිට අපි රැකියාවක් හම්බුනාම අපි දන්නේ නැහැ පොඩි කාලේ අපි රැකියාව හම්බුනා හරි ලොකුයි, අම්මා මට රස්සාවක් හම්බුනා, නියමයි නියමයි කියන මිසක්, ඒකේ පඩිය ගන්න බලන මිසක් මම එතන මොකද්ද කරේ, මගෙන් මොනවද කෙරෙන්න ඕන, ඒක අපි හිතලා නැහැ. ඒක නිසා අපි හැම විටම පුළුවන් තරම් හිතන්න ඕන මම මේ කරන රැකියාවට මම සාධාරණයක් ඉෂ්ට කරනවාද කියලා. ඒක හිතේ තියෙන තාක්කල් අපි වැඩක් නැති වුණත්
මොකක්hari හොයාගෙන හරි ගිහිල්ලා කරන්න බලනවා මොකද මගේ ඉන්දියක් දෙන්න ඕන මේ කරන ආයතනෙට කියලා මොකද ආයතනේ තියුණොත් තමයි මට ඒ රැකියාව තියෙන්නේ සමහරව ඒක මතක නැහැ සමහරුන්ට සමහරව ඉතින් ඉන්නේ මේක මට අනිවාර්යෙන් දෙන්න ඕන මේ රැකියාව මට තියෙන්න ඕන මට පඩි හම්බ වෙන්න ඕන කියලා නමුත් මම හැමතිස්සෙම කියන්නේ එහෙම හිතන්න නරකයි මට අද මෙතන තියෙන්න පුළුවන් හෙට මෙතන නැති වෙන්න පුළුවන් හැබැයි මම අද කරන දේ හරියට කරොත් හෙට මම වෙන තැනකට ගියත් මේ ඉන්න තැන කට්ටිය කියයි එයා හොඳට වැඩ කරා කියලා. ඒක නිසා මේ රැකියාවේදී අපි දැනගත යුතු කරුණු බොහෝ තියෙනවා. මම ඒක නිසා ගොඩක් දුරට විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ රැකියාවේදී අපිට හැකියාව තියෙන්න ඕන අපි මේ කරන රැකියාවට සාධාරණයක් ඉෂ්ට කරගන්න. ඔව් ගොඩක් වෙලාවට අපේ ජීවිත කතාවේ වැඩි පරිච්ඡේදයක් වෙන්වන්නේ මේ මුදල් කියන මාතෘකාවට. මුදල් තමයි ලොකුම පරිච්ඡේදය. ඒ නිසා ඔබගේ රැකියාව පරිස්සම් කරගන්නට හරි විදියට රැකියාව ඵලදායීතාවකින් යුක්තව කරන්නට ඔබ අද සිටවත් අදිටන් කරගත යුතුමයි. ඒ වගේම තමයි දැන් අපි මහපාරේ ගියොත් කවුරුත් හිතන්නේ ඒකටත් ඵලදායීතාවය වැදගත් වෙනවා කියලා. මහපාරේ ගියත් ප්‍රශ්න දාගන්න ඕනේ. වෙන කෙනෙක්ගේ කොයංගේ හැප්පුණත් ප්‍රශ්නයක් හරි විදිහට ගමන් කරලා නැහැ වාහනයකින් ගියත් නලා ශබ්දය කරනවා මේ හැම දෙයකම මහමග ගමන් කරන එකෙත් තියෙනවා යන්න ඕන සිස්ටම් එක මහමග යනකොට කොහොමද ඵලදායීතාවය ප්‍රයෝගී වෙන්නේ ඔව් නේ ඒක මං හිතන්නේ ගොඩක්ම අපහසුම ස්ථානේ මහමග ඒකට හේතුව දැන් මම ඉස්සෙල්ල සඳහන් කර අවස්ථා දෙක ගත්තාම නිවස නිවස කියන්නේ මගේම කට්ටිය ඒ නිසා මම දන්නෝ ඒගොල්ලෝ උපන්දා සිටම දන්නෝ මොකද අපිත් එක්කම එකට ඇවි. හැබැයි ඒ වගේම තමයි කාර්යාලයට ගියාම පොඩි වෙනසක් තියෙනවා මගේම කට්ටිය නෙමෙයි. හැබැයි ටික දවසක් ගියාට පස්සේ ඒක මගේම වගේ අදහසින් වැඩ කරගෙන යනවා. ඒක නිසා ඒගොල්ලන්ට උනත් මූණට ඕන දෙයක් කියන්න පුළුවන් කතා කරන්න පුළුවන්. හැබැයි මහමං ගත්තාම මම විතරයි. අනිත් ඔක්කොම අනුන්ගේ. දන්නේ නැහැ. ඒ නිසා සමහරලාට අපි දන්නෝ මේ ලංකාවේ වගේ රටක උදාහරණ වශයෙන් විශාල වශයෙන් තියෙන ප්‍රශ්නයක් තමයි එකිනෙක නුරුස්සන් නැති ගතියනේ අපි දැකලා තියෙන නුරුස්සන් නැති ගතිය. ඒක නිසා දැන් මේ වගේ අභියෝග තියෙන අවස්ථාවක පවා මම නම් දකින්න විදිහට අපිට ඒ මහමග එහෙම නැත්නම් අපි කියන මේ සමාජය තුළ ඵලදායීතාවයේ හීන වීමේ ප්‍රතිඵල තමයි අපිට මේ භුක්ති විඳින්න හම් වෙලා තියෙන කියලා මම කියන්නේ. ඒ නිසා මේ මහමග ගත්තාම ගොඩක් වෙලාවට මම කියන කාරණයක් තමයි රැකියාවක් කරන කෙනෙක් පැය 8ක් රාජකාරී කරනවා. ඊළඟට පැය 8ක් මහමග ඉන්නවා පැය 8ක් ගෙදර ඉන්නවා. ඒතර පැය 24 ඉවරයි. ඒතර මේ පැය 24 හැදිලා තියෙන එකෙන් බලහම 3න් එකක්ම අපි මහමග. ඇත්ත කතාව. අපිට යන්න බෑ. පාරේ ඉන්න වෙනව, එක්ක කඩේකට යන්න වෙනව. ඒක නිසා මේ හැම විටම මේ 3න් එකේ ඉන්නේ අපි අඳුරන්නේ නැති අය හැම විටම. ඒක නිසා අපි පුරුදු පුහුණු වෙන්න ඕන එකම දේ තමයි අන්‍යොන්ට ගරු කිරීම. අනිත් කෙනාට සලකන්. එහෙම නැත්නම් අනිත් කෙනාට බාධාවක් නොවන ආකාරයට කටයුතු කිරීම. ඔබ දැකලා ඇති මේ හරි සරල කාරණයක් ඕක. දැන් අපි බස් එකක ගියත් අපිට පේන දෙයක් තමයි බස් එකට නගිනකොටම අපිට නිකන් මාර බයක් තියෙනුනේ එකපාරට. එකක් තමයි බස් එකක් තියෙයිද කියන බය තියෙන. සැකේ තියෙන හිතේ. බස් එක නගිනකොට බස් එක බොක් ගාලා අද්දයිද මේ මොනව කරයිද දන්නේ නැහැ කියන සැකේ තියෙන. එතකොට බස් එක නැග්ගට පස්සේ සීට් එකක් තියෙයිද හිටගෙන මේ යන්න වේද කියන සැකේ එනවා. ඊට පස්සේ බස් එකේ හිටගෙන ඉන්නකොට මෙතන මට ඉන්න පුළුවන් ේද? තල්ලු කරන් අරහෙට යයිද? පර්ස් එකට ගහයිද? මගේ මොන හරි නැති වෙයිද එහෙම නැත්නම් තව කෙනෙක් බනීද එහෙම නැත්නම් කොන්දොස්තර මොන වගේ දෙයක් කියයිද කියන හිතේ සැකේ තියෙනවා ඊට අමතරව ගොඩක් සෙනඟ නගිනකොට මට තියෙන සැකේ තමයි ඊට පස්සේ එන්නේ මේ එකක් තමයි ස්වභාව ගත්තාම පරිසරය ගත්තාම දාඩි දානෝ හරි කරදරයි ഘോഷාකාරීනේ දාන සද්ද බැලුවාම සින්දු බැලුවාම සමහරට අපි කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන් කැමති හෝ අකමැති ඒකේ රියදුරට නැත්නම් කොන්දොස්තරට අවශ්‍ය විදිහට තමයි බස් රථයේ ගමන් කරන්නේ එතකොට අනිත් ප්‍රශ්නේ තමයි සෙනඟ පිරෙන්න පිරෙන්න අර බස් එකේ දොරටු වලින් එල්ලෙන සෙනඟ පිරෙන්න පිරෙන්න මට එන ඊළඟ සැකේ තමයි මට අවශ්‍ය හෝල්ඩ් එකෙන් බහැ ගන්න පුළුවන්ද කියන්නේ. ඒතර මම මේ පොඩි කාරණයක් කිව්වේ මේ පාරේදී වෙන දෙයක්. අහම වෙනකොට හුස්ම ගන්න බැරුව මැරෙයිද කියලා ප්‍රශ්නකුත් එනවා. අනිවාර්යයෙන්. එතකොට දැන් සමාලාට දුම්රිය ගත්තොත් ඒ තත්ත්වේ දැන්ටත් තියෙනවා. මොකද දුම්රියක යන ප්‍රමාණය ගත්තොත් දැන් අර මට මතකයි අපෙත් ওই සමහර යාළුවෝ ඉඳන් කියනවා දුම්රිය යනකොට මැරුණත් වැටෙන්නේ නැතිලු. ඒ තරමට සෙනගලු. ඉතින් ඒක නිසා ඒ තරමට සෙනග ඉන්න තැනක සමහරලාට කිසිම කෙනෙක් කිසිම ආධාරයක් අල්ලන්නේ නැතුව යන අවස්ථා තියෙනවා. මොකද මම මටත් අත්දැකීම් තියෙනවා කිසිම ආධාරයක් අල්ලන්නේ එකිනෙකාට හැප්පිලා තමයි ට්‍රේඩ් මේ දුම්රිය ගමන් කරන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඒතකොට මම කියන්න හැදුවේ
අපි කොයිතරම් පීඩනයකින්ද ගමන් කරන්නේ. ඔව්. නමුත් ඒ වගේ අවස්ථාවකත් අපට සිදු වෙනවා එකිනෙකා සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරන්නට. එහෙම නැතිනම් අපිට මේ ජීවිත ගමන අපේ සමාජයත් එක්ක ගැටෙමින් යන්නට ගොඩක් දුෂ්කර වෙනවා. ඉතින් ජීවිතේ හරි දේ හරි විදිහට කිරීමෙන් ඔබේ ජීවිතයට වාසනාව ඔබේ ජීවිතේ අරමුණු කරා යන්නේ කොහොමද වාසනාව ළඟා කරගන්නේ කොහොමද විශේෂයෙන්ම ඵලදායිතාවය කියලා කියන්නේ අන්නේ දේ ඔබ කරන දේ හරි විදිහට කරන්න. ඉතින් අද දවසේදී අපි ලොකු මාතෘකාවක් තමයි මේ විදිහට පොඩි කාලයකදී කතා බහ කළේ ඉදිරියේදී මේ මෙතුමාව කැඳාගෙන අපේ මැදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේ මාතෘකාව පිළිබඳව කතා බහ කරන්නට. අද දවසේදී අපේ මැදිරියට පැමිණිලා සඳුන්නරණට පැමිණිලා මේ පිළිබඳව කතා බහ කරාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා උපදේශක කමල් කන්කානම්ගේ මහතා. ආයුබෝවන් සුබ දවසක් ඔබතුමාට. ස්තුතියි ආයුබෝවන්.